ඇල්බට් චේන් කියලා යම්කිසි මේ පිරමිඩ් ආකාරයේ ව්‍යාපාරයක් සම්බන්ධව පැමිණිල්ල ලැබිලා තුනා. මේ පැමිණිල්ල සම්බන්ධව එම මචන කොට්ටාෂයෙන් මගින් විමචන ආරම්භ කරා. විමචන ආරම්භ කිරීමේදී අනාවරණය වුණු සැකකරුවෙක් අත්අඩංගුවට ගත්තා ළමාහේ වගේ ශාමල් කීර්ති බණ්ඩාර කියලා. ඔහු මේ වන විට අධිකරණ ඉදිරිපත් කළා ප්‍රමත සිටිනවා. ඒ වගේම ඔහු සමග සම්බන්ධ වෙලා චීන ජාතිකයේ කටයුතු කරලා තිබුණා. එක් පුද්ගලයෙක් ඇහු ෂන් කායි කියලා. ඒ වගේම ඔහුගේ පෙම්වතිය විදියට හැඳින්වුවා වැන් කියලා කාන්තාවක්. මේ තිදෙනා එකතු වෙලා මේ ව්‍යාපාරය කරලා තියෙනවා. බණ්ඩාරනායක ගුවන්තොට පොලින් මෙම චීන ජාතිකයන් දෙදෙනා පිට යන්නට යන අවස්ථාවේ සැප්තැම්බර් මාසයේ 12 වෙනිදා තරඟුර ගත්තා. මොවුන් විසින් කරන්නේ යම්කිසි ආකාරයක ක්‍රිප්ටෝ කරන්සි. ක්‍රිප්ටෝ කරන්සි එහෙම නැත්නම් අපි කියනවා වර්චුවල් කරන්සි. මේ මුදල් ආයෝජනය කරන්න කියලා පිරමිඩ් ආකාරයේ ඔවුන් ලංකාවේ තියෙන විවිධ සාමාන්‍යයෙන් තරු පහේ හෝටල් වල වෙනම සාකච්ඡා පවත්වලා ඒ ප්‍රදේශවල ඉන්න යම් යම් පුද්ගලයෝ ගෙන්නලා ඔවුන්ට ඒ පිරමිඩ් ආකාරයේ මුදල් ආයෝජනය කරන්න කියලා දැනුම් දීලා මම 2020 තමයි මේ ආරම්භ කළා තියෙන්නේ. ආරම්භ කළා ඔවුන් විසින් ඒ ආයෝජනය කරන්න කියලා දැනුම් දෙන පුද්ගලයන් විසින් මුදල් ආයෝජනය කරාට පස්සේ ඔවුන්ට පෙන්නනවා විවිධාකාරයේ ප්‍රතිලාභ ලැබෙන බව. ඔවුන් විසින් වෙනම ඇප්ලිකේෂන් එකක් වෙනම ඇප් එකක් පරිගණක මුදුකාංගයක් හඳුන්වලා දීලා ඒ හරහා ක්‍රිප්ටෝ කරන්සි විදියට මිලදී ගැනීමක් විදියට පෙන්නුම් කරලා ක්‍රිප්ටෝ කරන්සි මිලදී ගන්න කියලා. ඔවුන්ගේ මුදල් ලබාගෙන ඒවා ඔවුන්ට පෙන්නනවා මේ ඔවුන්ගේ ගිණුමේ නිරන්තරයෙන් ඒ දුකාංගේ හරහා ඔවුන්ගේ මුදල වැඩි වෙන බව. මුදල් සමහර වෙලාවට ඔවුන්ට කියනවා යම්කිසි මුදලක් ආයෝජනා කරාට පස්සේ ඒ මුදල ඔවුන්ගේ ගිණුමේ පෙන්නනවා එය 5 ගුණයකින් පමණ වැඩි වෙලා. දැන් ඒ ආකාරයට ඒ මුදල් ඔවුන් විසින් ප්‍රතිලාභ විදියට ලබා දෙන බව පවසනවා. නමුත් ඒ ප්‍රතිලාභ ගන්න යන අවස්ථාවක කිසිම අවස්ථාවක ඒ ප්‍රතිලාභ ඔවුන්ට ලබා ගන්නට දෙන්නේ නැහැ. ඔවුන් ඉහළ සිට පහළ සම්බන්ධතාවයේ පවත්වාගෙන යන්නට දෙන්නේ නැහැ. එක්තරා අවස්ථාවක ඔවුන් කරන්නේ ඉහළ සිට පහළ ඉන්න අය එක්තරා අවස්ථාවකදී පහළම ඉන්න දෙදෙනා අතර පමණක් ගිණුම් වලට මුදල් යෙදවීම කරනවා. නමුත් ඉහළ අයට ඒ ලැබෙන මුදල් මේ ශාමල් බණ්ඩාර හෝ මේ චීන ජාතිකයන් අතරට මුදල් ලැබෙන්නේ ඔවුන් ඒ අතින් ගොස් තමයි බාර දෙන්නේ. ඒ කියන්නේ අපි මැනුවල් ක්‍රමයට තමයි ක්‍රියාත්මක කරලා තියෙන්නේ. නමුත් ඔවුන් පෙන්නනවා මේ පරිගණක ආශ්‍රයෙන් ක්‍රියාත්මක කරන බව. මේ ආකාරයට පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් يعني 8000කට වැඩි සංඛ්‍යාවක් ලංකාවේ මේ වංචාවට හසු වෙලා තියෙනවා. මේ මොවුන් විසින් 2020 සිට මේ දක්වා කෝටි 1400කට වැඩි ප්‍රමාණයක් මොවුන් විසින් මේ මුදල් වංචා කරලා තියෙනවා පුද්ගලයන්ගේ. ඉතින් අපි ජනතාවට කියන්න අවශ්‍යයි මෙවැනි දේවල් වලට හසු වන්නට එපා. සමහර පුද්ගලයන් විශාල මුදල් මේවට ආයෝජනය කරලා තියෙනවා. ඒ ආයෝජනය කිරීම තුළ පේනවා යම්කිසි වංචාවක් සිදු වෙනවා කියලා. මොකද ඒ මුදල් ආයෝජනය කරාට පස්සේ ඒ මුදල් ලබා ගන්නට යන අවස්ථාවවලදී ඒ ඉතාමත් වංචා සහගත ලෙස පාලනය කරනවා. ඒ ලබා ගන්නට දෙන්නේ නැහැ. නුඹෙන් මුදල් ලබා ගන්නට දෙන්නේ නැහැ. නැත් මුල් අවස්ථාවල උන් ගැන විශ්වාසයක් ඇති කිරීම සඳහා මුදල් යම්කිසි ප්‍රමාණයක් ලබා ගන්න දෙනවා. ඉතිරි මුදල් නිදහස් කරන්නට අවස්ථාව දෙන්නේ නැහැ. ඒ ආකාරයට අවසානයේ මිඩි ඉහළම ඉන්න අය මේ ආකාරයට මුදල් වංචා කරලා තියෙනවා. මුදල් වංචා කරලා විශාල ප්‍රමාණයක් මහජනතාව මේ ආකාරයට මේ වංචාවලට හසු වෙලා තියෙනවා.